ඊළඟට තුලා ලග්නයට 2020 වසර කොහොමද කියලා අපි බලමු. තුලා ලග්නය කියන්නේ කොහොම සමවර ලග්නයක් අපි බලමු. තුලා ලග්නයේ මේ වසර මොකද කියලා ඇතිවන තත්ත්වය. තුලා ලග්නයේ උපන් ඔබගේ ලග්නාධිපති සිගුරු 4 වෙන්නේ කුජ 2 වෙන්නේ බුධ ගුරු රවි ශනි සහ කේතු 3 වෙන්නේ සඳු 5 වෙන්නේ රාහු 9 වෙන්නේ ගෝචර කරමින් ආරම්භ වෙන මේ වර්ෂය ඔබට තරම් යහපත් වර්ෂයක් වන්නේ නැහැ. ධනය අතින් ගත්තොත් මිල මුදල් හානිය ආදායම අඩු වෙන පෙරතුපු මුදල් සහ ධනය ප්‍රමාණයෙන් අඩු වී යනවා. ආරවුලට අසු වෙන නමුත් බලාපොරොත්තු රහිත ක්ෂණික ලාභ ලැබෙන්නට පුළුවන්. මොනවද ඉරෝතරයි වාසන? ධාර්මික උපයන දෙයින් ධන ලාභ ලැබෙනවා. ධන හානියක් ඇති වෙන කාලයක් විකිණීම සඳහා මිලයට ගන්නා දෙයින් ලාභ ලැබෙනවා. රැකි රක්ෂා හානි වියයි කරගෙන රක්ෂාකරණ මිදවැඩේ සමයට රක්ෂාවෙන් අස්වීමට උත්සාහ ගැනීමට සිංහ වෙන්න පුළුවන්. රැකි රක්ෂාව ගැන නම් එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. තුලා ලග්නයෙන් 2020 වර්ෂයේ අපි බලමු ගෘහ ජීවිතය ගැන මව්පිය ආදී වැඩිහිටි ඥාතීන් සමග කරන කටයුතු වලදී නොතේරුම් කමින් හෝ වැරදි නිසා අහලා මහණිය කරදර විඳිනට සිදු වෙනවා. වරින් වර දුර්වැහෙන ගමන් යාමට සිද්ධ වෙනවා. සතුරන්ගා ඉරිෂ්‍යාකාරයන් ඇති වෙනවා. කරදර සහිතයි පිනට අකමැති සිතේ සැනසීම නැති කාලයක් අලුත් බලාපොරොත්තු වලින් සිතේ සැනසීමක් ඇති වෙන සමහර අයට පහත් මිනිසුන්ගේ බලහත්කාරකම් වලට මූණ දෙන්න සිද්ධ වෙන ව්‍යාපාර වලට ගන්නා උත්සාහයන් සමහර කොට සිවර්ත වියන අධික ගමන් වීමන් නිසා තම ශක්තියද දක්ෂකමද නිෂ්ප්‍රතියා යොදවන්න නොලැබෙන නැතෝ ප්‍රමාද වෙනවා. දීපල පිළිබඳ වූ ස්ථිර තත්ත්වය නැති වී යනවා. නමුත් ඒ ලාභ ප්‍රයෝජන ලැබෙනවා. මහනු ඥාතින් නිසා වැඩිහිටියන්ගෙන් ලාභ ලැබෙනවා. ඔවුන්ගේ දීපල තමුන්ට උරුම වෙනවා. පරණ වී තිබූ වැඩක් අලුතෙන් ආරම්භ වෙන වර්ෂයේ මැද භාගය තුල වසංගත ආදීන් කුමරු ගෝිතම් පාළු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා ගෝිතම් වලින් ලැබූ ආදායම අඩු වෙන්න පුළුවන්. මෞපිය වැඩිහිටියෝගේ ගුරුවරයෝ ඥාතිනිත්තර මාර්ගයක් ඇති වෙන වසරක් හද පෙන්වා දෙනවා. ගමන් වීම වලදී අධිශය අනුතුරු ඇති වෙන්න පුළුවන්. එනම් ගොඩක් විශේෂයෙන් ගංගා ඇල තුළ මුහුදේ ජලාශවල දිය ඇලිවල නෑමේ මලක ඉන්න විශේෂයෙන් මේ චන්ද්‍රය අටේ ඉන්න අය අපි ඔය දියේ ගිලිල්ලා මෙරිච්චාගේ කේන්ද්‍ර පරික්ෂා ක්‍රම සොයාගෙන තියෙනවා. චන්ද්‍රය අටේ ඉන්න අයට බොහොම අගුණයි මේ ඒ දිය යෑම පීනන්න පුළුවන් වුණා. දිය වැලේට අහු වෙන්න පුළුවන්. තමන් හිතන්නේ නැති සැඩ පහරට යන්න පුළුවන්. එවැනි අය ප්‍රේසම් වෙන්න තුලාලක් නෙමෙයි මේ වර්ෂයේ විශේෂයෙන් චන්ද්‍රය අටේ ඉන්න අධ්‍යාපනය ගැන කතා කරන විභාගවලින් විභාග වලට පෙනී සිටනට තරම් සුභ කාලයක් නෙවෙයි කියලා තමයි පෙන්වා දෙන්නේ. ඉගෙනීම පහළට වැටෙනවා. නමුත් ගුරු මහදස අන්තර්සහගත කරනට උසස් ඉගෙනීම් වලට අවස්ථාව තියෙනවා. ඒ ඇරියට විභාග වලින් උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන සෞඛ්‍ය ගැන කතා කරනවා. හાર્ට් ඇටැක් හෘදයාබාධ වලට ඉඩ තියෙනවා. වාත රෝග ඇති වෙන අසනීප වැළඳෙනවා. මේ කාලෙදී ලේ වැඩිකම රක්තිත් ගතිය මතුවෙන දියවැඩියා රෝගීන්ගේ එම තත්ත්වය නරකයි තේරෙනවා. නම් දියවැඩියා තියෙන අය රෝග උග්‍ර වෙනවා. සුබ දවස් සංඝාරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාදා කියලා පෙන්වා දෙනවා. සුබ වර්ණ සුදු පාට ක්‍රීම් පාට සුභ අංකය 6 සුභ මැණික් දියමන්ති සුදු මැණික්